අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල සංචරණ සීමා පැනවීම නිසා ආසාදිතයින්ගේ අඩුවක් මේක රජයකට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි හැමදිනාගේම සහයෝගය ලබා දෙන්න ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි පසුගිය 13 වනදා සිදු වූ කොවිඩ් මරණ 57ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කරයි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ දේශීය ඒජන්ත සමාගමේ නියෝජිතයින්ගෙන් CID ප්‍රකාශ සටහන් කර ගැනීමට සැරසේ වැලිගමදී සොයාගත් මද්‍රව්‍ය තොගයේ මහමොලකරු හඳුනා ගනි නේටෝ සමුළුවේදී ලෝකනායකින් චීනයට අනතුරු අංගවයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ මුහුදු ගමන් මාර්ගයේ පිළිබඳ දත්ත ඇතුළත් රෙකෝඩරයේ දත්ත විශ්ලේෂණය සඳහා නෞකාවේ මව් සමාගමේ සහාය අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා මේ අතර ඊයේ දින නෞකාව සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේදී චෝදනා එල්ල වුණේ මෙරට හාබර් මාස්ටර් වරයාගේ නිලධාරීන් නෞකාවට ඇතුළු වී ගින්න පාලනය සඳහා කිසිදු පියවරක් නොගත් බවයි ගිනිගත් MV එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ මුහුදු ගමන් මාර්ගය පිළිබඳව විශ්ලේෂණය කිරීම සඳහා එහි දත්ත රෙකෝඩරය හෙවත් VDR යන්ත්‍රය පරීක්ෂා කිරීමට රජයේ රස පරීක්ෂකවරයා කටයුතු කළා. කෙසේ වෙතත් දත්ත ඇතුළත් රෙකෝඩරය එලෙස පරීක්ෂා කිරීම සඳහා නෞකාවේ මව් සමාගමේද සහාය අවශ්‍ය බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී තිබෙනවා. ඒ අනුව එලෙස VDR රෙකෝඩරේ ඇති දත්ත ලබා ගැනීම සඳහා නෞකාවේ මව් සමාගම සමග ඊට අදාළ සහාය ලබා ගනිමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මෙම නැවෙහි වොයිස් ඩේටා රෙකෝඩර් එමන් නැත්තම් මුහුදු ගමන් පිළිබඳ තොරතුරු රෙකෝඩණය රජ රස පරීක්ෂකවරයා වෙත අධිකරණ නියෝග මත යොමු ලැබුවා රස පරීක්ෂකවරයා වෙතින් ඊයේ දැනුම් දී තිබෙනවා එහි දත්ත තවදුරටත් විශ්ලේෂණය කිරීමට එම රෙකෝඩණය නිෂ්පාදනය කළ සමාගමේ සහය අවශ්‍ය බවට ඒ අනුව එම රෙකෝඩණය නිෂ්පාදනය කළ සිංගප්පූරු නියෝජිත ආයතනයේ සහය ඉදිරියේදී ඒ විමර්ශන කටයුතු සඳහා ලබා ගැනීමට विश्लेषण මේ අතර ඉදිරියේදී නෞකාවේ දේශීය ඒජන්ත සමාගමේ නියෝජිතයින්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේ අතර ඊයේ දින නෞකාවේ රොසියානු ජාතික කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර එෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ අදාළ නෞකාවේ කපිතාන්වරයා රසායනික ද්‍රව්‍ය කාන්දුවක් පිළිබඳව දැනුවත්ව එය වසන් කොට මෙරට මුහුදු තීරයට ඇතුළු වූ බවයි. කෙසේ වෙතත් එම චෝදනාව ඇතුළු තවත් චෝදනා කිහිපයක් ප්‍රතික්ෂේප කළ කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ අදාළ නෞකාව තුල ගින්නක් පවතින බව තම සේවදායකයා විසින් මෙරට හාබර් මාස්ටර් වරයා දැනුවත් කළ බවත් ඉක්ුත් 20 වනදා සවස 4:30ට පමණ හාබර් මාස්ටර් වරයාගේ නිලධාරීන් පිරිසක් නෞකාවට ගොඩ වී පැයකමාරක් පමණ එහි රැඳී සිටි බවයි. එහෙත් එම නිලධාරීන් ගින්න නිවීමට අවශ්‍ය පියවර කිසිවක් නොගත් අතර එම නිලධාරීන් නෞකාවෙන් වන්දියක් ලබා ගැනීමේ අරමුණින් නෞකාවේ ගින්න වැඩි වීමට ඉඩ හැරිය බවත් කපිතාන් වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළා. සියලු පිරික්සීමෙන් අනතුරු අදාළ කපිතාන් වරයා රුපියල් මිලියන 2ක බැඳුම් කරයක් මත මුදාහල අධිකරණය නැවත නඩුව ජුලිමස පළවනදා කැඳවීමට නියම කළා. සංචරණ සීමා පැනවීම හේතුවෙන් කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණසේකර මහත්මිය පවසනවා.
පසුගිය ජූනි 13 වනදා කොවිඩ් මරණ 57ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2203ක් දක්වා ඉහළ ගොස් තිබුණා. පසුගිය 13 වනදා සිදු වී ඇති කොවිඩ් මරණ 57න් 32 දෙනෙකු පිරිමි පුත්කලින් වන අතර කාන්තාවන් 25 දෙනෙකුද ඇතුළත් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 2324 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 2259 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 225922ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 190464 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 33255 දෙනෙකු පමණයි. රට අගුරු දාලා මේ හතර වෙන සුමානේ යන්නේ මුලදි පටන් ගනිද්දී අපේ රෝහල්වල රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම අධික වශයෙන් හිටියා. රෝහල්වල ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇඳවල්වලට අවශ්‍ය රෝගීන් ප්‍රමාණයට වඩා හිටියා. දැඩි සත්කාර ඒකක තාම වේගයෙන් පිරිලා ගියා. ඉතින් ඒක නිසා අපිට මේ අවස්ථාවේදී ඒ රට අගුළු දැමීමේ කාර්යය ඉතාමත්ම අත්‍යවශ්‍ය වුණා. ඒ වෙලාවේ රට අගුළු දැමීමකට භාජනය නොවුණා නම් එහෙම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ලොකු කඩාවැටීමකට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ තීරණය ඒ අවස්ථාවේදී ගැනීම සම්බන්ධව අපි රජයට ස්තුතිවන්ත වෙනවා. දැන් අපි මේ අගුළු දැමීමත් එක්ක සුමාන තුනක් යනකොට අපි යම් කිසි ප්‍රතිඵලයක් දක්මින් සිටින වෙලාව. ඒතර මේකකදී සාමාන්‍යයෙන් මුලදී රෝගීන් අඩුවීමකුත් ඉන්න අනතුරුව පසුව මරණ අඩුවීමකුත් සමයි සාමාන්‍යයෙන් දකින්නට සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙනකොට අපිට යම් කිසි රෝගීන්ගේ අඩුවක් දකීමට තාම පටන් ගන්නවා විතරයි. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ වෛරසය තීව්‍ර ආකාරයට මිනිස්සුන්ට ආසාදනය කරන බවත් ඒක පාලනය කිරීමට තියෙන අපහසුතාවය කියන එකත් මේ හැසිරීමෙන්ම අපිට වටහා ගන්න පුළුවන්. මොකද අපිට තවත් සුමානයක් මේ රජය සංචරණ සීමා පනවා තියෙන වෙලාවේ ලොක්ඩවුන් එක පනවා තියෙන වෙලාවේ මේක රජයකට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. මේක රටේ ජනතාව මේක ගැන දැනුවත්ව මේක පාලනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ අතර ගත වූ පැය 24 නිරෝධායන නීති සහ සංචරණ සීමා කඩකළ පුත්කලින් 1300කට අධික පිරිසක් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතින් සහ මරණ වාර්තාවේම සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. ගත වූ පැය 24 එරටින් නව ආසාදිතින් වාර්තා වී ඇත්තේ 62597ක් පමණයි. එමෙන්ම 3000 ඉක්මවා වාර්තා වූ මරණ වෙනුවට ඊයේ ඉන්දියාවෙන් වාර්තා වී ඇත්තේ මරණ 1452ක් පමණයි. එමෙන්ම ඇමරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 106 සීමාව ඉක්මවා තිබෙනවා. එය දැක්වුනේ 615258ක් ලෙසයි. ගත වූ පැය 24 එරටින් නව මරණ 195ක් වාර්තා इंधन मिल संबंधी कैबिनेट अमात्य मंडल रस्वेदी साकाचा नव बव अदी कैबिनेट तीरण दनुंदीमे माध्य हमोटे क्वेमें कैबिनेट प्रकाशक अमात्य केहलिया रमुकल महता प्रकाश कला म्यातर तेलमिल इहल दमीम संबंधी मेति अमति वरुण पलकल अदह संबंधी अमात्य वरिया मेहदी पिलतुरुला खनिज तेल स्थायी में अर मुद्दा लगते हिटाने दंग अर मुद्दलमट काशी अर मुद्दा सहना अर मुद्दल मुका संबंध अर मुद्दी संबंध सहचाऊनेहलो आयतने अर मुद्दल सरल इक्वेशन වගකීම අපි සියලු දෙනා බාරගත යුතුයි. හැබැයි මේ බාරගත්තට පසුව ජනතාවගෙන් ඇතිවෙන ප්‍රතිචාරත් එක්ක ඒට හොකම් දීමක් කළ යුතුයි කියන මතය අපි. නම් විදිහේ
කණ්ඩායම් වලට යම් සහනයක් ලබා දීමේ වැඩපිළිවෙල සම්බන්ධව නිරන්තරයෙන්ම කතා වෙනවා. ඒ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ යම් මායිම් සීමාවල් අපි අතිකරගත යුතුයි. ඒ සම්විසි අවස්ථාවකදී එහෙම සීමාවන් හනිනවා නම් ඒ සම්බන්ධව අපි පක්ෂයක් හැටියට එකතු වෙලා කතා කරනවා මිසක් පාරට ඇවිල්ලා ඒ දේශ කතා කරන්න සූදානම් නැහැ. අමාත්‍යවරුන් සඳහා වාහන ගෙන්වීමේ කාරණාවේදී ජනතා විමුක්ති පෙරමුණ යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ වාහන දැන් එල්සී එක මෙව කරන්න ක්ලෝස් කරන්න බැරි හින්දා වාහන ගෙන්වන්න. ඒව වෙන්දේසි කරලා ඒ සල්ලි වලින් සෞඛ්‍ය ප්‍රශ්නට විසඳුම ලබා දෙන්න මේ ඉන්නත් ගන්න වැඩිට ඒකට යොදවන්න කියලා මේ මුදල. මේක මහ දවැන්ත රංගනයක් බොහොම පැහැදිලිව දැන දැන ජනතාව මුලා කරන්න කරන කතාවක් හැටියට මම දකින්නේ. මොකද හේතුව කැබිනට් මණ්ඩලයට ගරු ග්‍රාමාමාත්‍යතුමා විසින් පත්‍රිකාවක් ඉදිරිපත් කරා ඇනයුම් කර තිබූ සියලුම වාහන ගෙනවීම නතර කර යුතුයි. මේ මොහොත නෙමෙයි, මේක මේ අවස්ථාව නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ ඒකමතිකව ඒ අදහසට අනුගත වුණා. එකඟතාවයකට එන්න පුළුවන් වුණා. එය අවලංගු කරා. ඒක තමයි සරල කතාව. ලස්සනට හදලා මේවට අයිසින් දාලා ජනතාවගේ බුද්ධියට අගෞරව කරමින් ඕන උත්සාහ කරනවා මේ වැනි දෙයක් ජනගත කරා. 21 වෙනිදා සංචාර සීමා ඉවත් කරයිද? සංචාර සීමා සම්බන්ධව මොකද්ද රජයේ ඊළඟ ක්‍රියාපරිපාටි? 21 වෙනිදා මේ විවෘත කරනවද නැද්ද කියන එක තීන්දුව කරන්න වෙන්නේ 19 20 වගේ දිනයක සියලු කරුණු විශ්ලේෂණය කළා. සමහර අය අපේ බලාපොරොත්තු අය විවෘත කරා. හැබැයි බලාපොරොත්තු අය සාධකත් එක්කයි ගැට ගැහෙන්නේ. ඒ සාධක ඊගාම දවස් කීපය තුල සාධනීය තත්ත්වයකට මේ හැරෙනවනම් ඒ සාධනීය විදිහට හිතන්න පුළුවන්. එසේ නැත්නම් ඒකට සරිලන ආකාරයේ තීන්දුවක් අපි ගන්න ඕනේ. පාන් මිල හැර සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට බේකරි හිමියන් කටයුතු කර ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒ අපකල විමසීමකදී මේ අවස්ථාවේ ලංකාවේ පාන් මිල හැර සියලුම බේකර් නිෂ්පාදන මිල ඉහළ ගිහිල්ලා කියලා රටවටින් අපිට මේ පැමිණිලිනවා. නමුත් ඒකට කරන්න දෙයක් නැහැ. හේතුව මේ අවස්ථාවේනකොට ඊයේ පෙරේදා ඩීසල් පෙට්‍රෝල් භූමි තෙල් මිල ඉහළ ගියා. හැබැයි මේ ඉහළ යාම මොනේ බලපාලා තියෙන්නේ විශේෂයෙන්ම බේකරි කර්මාන්තයට යොදා ගන්න ප්‍රධාන අමුද්‍රව්‍යයක් වෙන ඔයිල් වර්ග, කියන්නේ පොල් තෙල්, පාම් ඔයිල්, මාගරින් වර්ග සියලුම දේවල් එකට එකකින් ගණන් ගිහිල්ලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා රුපියල් 350ට තියෙච්ච පොල් තෙල් නිසා 700 වෙලා තියෙනවා. මේ පාම් ඔයිල් තහනමත් එක්ක විශාල අර්බුදයක රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් දැන් මිනිසුන්ට ජීවත් වෙන අමාරුයි. මිනිසුන්ට මේ තෙල් මිල වැඩි වෙච්ච එකේ ප්‍රශ්නෙන් තිවිච්ච යම් කිසි සහනයක් තුනන් ඒකත් නැති වෙලා ගිහිල් ඉවරයි. අපි ආණ්ඩුවට කියන්න කැමති ඔය ඇස් බැඳුම් විජ්ජා ඒවට කලින් ගම්මන්පිල මහත්තයා තෙල් මිල වැඩි කරපු එක වැරදි නම් ඒ වැරද්ද නිවැරදි කරලා ඉන්න. තෙල් මිල තියුණු තැනට ගෙනල්ලා ඉන්න අඩුම තරමේ. අන්න එහෙම ගෙනල්ලා ඕන එකක් කතා කරන්න. අස් වෙනව නම් ගම්මන්පිල මහත්තයා විතරක් නෙමෙයි අස් වෙන්න ඕනේ. මුළු ආණ්ඩුවම ඉල්ල අස් වෙන්න ඕනේ. මොකද ආණ්ඩුව කරපු හැම එකෙම අසාර්ථකයි. අර නැවක් ගෙනල්ලා දැන් මුළු සමුද්‍රීය පරිසරය විතරක් නෙමෙයි ඊවරෝ විතරක් නෙමෙයි මුළු මහත් රටට මේක බලපාලා තියෙනවා. එහෙමනම් ඒක ගේන්න උපදෙස් දුන්න මිනිස්සුත් ඉල්ලා අස්සෙන්න ඕනේ. රටේ මෙතෙක් ගණිපු වැරදි තීන්දුව ඔක්කොම මේ තීන්දුව తీරන ගණිපු මිනිස්සු ඉල්ලා අස්සෙන්න ඕනේ. එහෙම නැතුව මේ වරද නිකන් ගම්මන්පිල මහත්තයගේ පිට පටවලා තමන්ගේ ඇඟ බේර ගන්න උත්සාහ කරනවා නම් මම හිතනවා ඒක මේ රටේ ජනතාවගේ බුද්ධියට කරන නිගාවක්. දැන් විපක්ෂ නායකයා කවුද? එහෙම නැත්නම් ගම්මන්පිල ආශ්‍රෙන්න ඕනද අනිත් එක්කෙනා ආශ්‍රෙන්න ඕනද? මේව නෙමෙයි මිනිස්සුගේ ප්‍රශ්න. කොවිඩ් වලින් රට බිමට වැටිලා තියෙනවා. ඒකෙන්ද කරුණා කරලා මේ කොවිඩ් මර්ධනය කරන්නට මූලිකත්වය දෙන්න. ආර්ථිකය බිඳුවට වැටිලා තියෙනවා. බිඳුවට නෙමෙයි ඍණ. ආර්ථිකය ගොඩනගන්න කටයුතු කරන්න. අධ්‍යාපනය විනාශ වෙලා තියෙනවා. අවුරුදු දෙකක් දරුවෝ ගෙදර ඉඳලා මේ රටේ අනාගතය පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේවට විසඳුම් කතා කරන්න. අපි එහෙම නැතුව විපක්ෂ නායකයා කවුද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ආහම යාට ලැබෙන තනතුරු මොකද්ද? එහෙම නැත්තම් ගම්මන්පිල අශ්වෙන්න ඕනද සාගරකාරී වසම් අශ්වෙන්න ඕනද මේවනේ මේ ප්‍රශ්නේ මේ විහිළු සපේන එක මං හිතන්නේ ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දැන් නැවැත්විය යුතුයි නැත්තම් අපි අකමැති වුණත් මිනිස්සු නෙමෙයි යම් කණ්ඩායමක් කියන්න හදනවා 225 මොන්නේ නැහැ කියලා 225 මොන්නේ නැහැ කියන්නේ මේ ඉන්න මොණු 225 නෙමෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැහැ කියලා
ජනතාවට ජන ජීවිතයට බලපාන විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ ඉන්ධන මිල වැඩි කිරීම හරහා. නමුත් අපිට මෙතෙන්දී නැවතත් දකින්න හැකියලා තියෙනවා රජයේ තියෙන නොහැකියාව යමක් කළමනාකරණය කර ගැනීම වල තීන්දුව తీරන ගැනීමට රජයට ඇති නොහැකියාව. රජය තාවරව තීන්දුව తీරන ගන්න බැරුව අතරමං වෙලා අඳුරි අතපත ගන්න ගතිය මේ අවස්ථාවෙත් අපට පේනවා. ඒක බාර විශේෂ බාර ඇමතුමා එක කතාවක් කියනවා. පොදු ජන පෙරමුණේ ලේකම් කියන්නේ පිට කෙනෙක් නෙමෙයි. මේ ආණ්ඩුවේ පොදු ජන පෙරමුණයි කියන්නේ දෙකක් නෙමෙයි. එකක් ඒගොල්ලෝ වෙනම කතාවක් කියනවා. ඒතොර මෙතෙන්දිත් අපට පේන්නේ වගකීම් රහිත ක්‍රියාදාමයකට මේගොල්ලෝ අත ගහලා. දැන් මේකේ වගකීම ගන්න නැතුව එක එකට බෝලේ පාස් කරන්න ලෑස්තියි. දිනෙන් දින ඉහළ යන වනාලි තර්ජනය හපුයි පීඩා විඳින ඇලහැර ගොවිජන පදේ ගල්මුල්ල සහ ගඟේ ආය යන ගම්මානවල ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. අලිමිනිස් ගැටුම කියන්නේ දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතින විසඳුමක් නොලද ගැටලුවක්. වර්ෂ ගණනාවක සිට දිවයිනේ ප්‍රදේශ රසක ජනතාව මෙම ගැටලුව හේතුවෙන් කතරම් පීඩා විඳද බලධාරීන් මීට මෙතෙක් නිශ්චිත විසඳුමක් ලබා දීමට කටයුතු නොකිරීම කනගාටුවට කරුණක්. පොළොන්නරුව ඇලහැර ගොවි ව්‍යාපාරයේ ගල්මුල්ල සහ ගඟේ අය ගම්මානවල ගොවි ජනතාවද වනාලි තර්ජනයේ හේතුවෙන් පීඩා විඳින්නේ අද ඊයක සිට නොවේ. කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය බවට පත් කර ගනිමින් ජීවත් වෙන මෙම ජනතාව නිරන්තරයෙන් ගම්මදින වනාලීන් හේතුවෙන් සිය වගාවන් ක්‍රමවත්ව පවත්වාගෙන යන්න නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. මේ බලන්න අලිවැට හිටවල දෙන්නේ මේ පේනව නේද? ගල් කර දෙකක් තුනක් තිබ්බා. ආපහු මේ පොඩි ජැක් එකක් ගැහුවා. ඕන් අලිවැට හැදුවා ඉවරයි. දැන් එතකොට දැන් එදෙනවා. දැන් එතකොට අලි අර පැත්තෙන් එනවා විතරයි. මේක සම්පූර්ණ පෙරලෙනවා. මොනවත් ගේන්නේ නැහැ. කෙලීම ගේන්නේ. එයාගේ වප්පිය තියෙන නැත්නම් පිහිය ගෙනලා හරලා මේක අස්සෙන් දානවා. මේක අස්සෙන් ගල් කට ටිකක් දාලා මේ මෙතන මුක්කුවක් ගහනවා. ඕන් අලිවැට ඉවරයි. ගම්වසින් පවසන්නේ වස්කබුව ජාතික වනෝද්‍යානයේ සිටින වනාලීන් මෙලෙස නිරන්තරයෙන් සිය ගම්මාන කරා පැමිණ වගාවන් සියල්ල විනාශ කර දමන බපයි. මෙම ගම්වාසීන් වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දී සිය ජන ජීවිතය යථාවත් කර දෙන ලෙසයි. ගොයම කාලා මේ බලන්න අලි බෙටි ගොයන් කැපුවා වගේ කාලා අලි වෙලි කැලි පහ හයක් අපිට කැඳවත් බොන්න ඉතුරු වෙන්නේ නැහැ. මෙහෙම ගියොත් එලවන්න රේන්ජර්ලට කිව්වට එන්නේ නැහැ. කාටවත් කිව්වට එන්නේ නැහැ. අපිට පිහිටක් වෙන්නේ නැහැ. අපිට මේවා දැන් ණය ගෙවන්නවත් විදියක් නැහැ නේ. මේ අපි මේ කුඹුරු වැඩ කරලා ඉවරලා දෙයියනේ. මේ මේවට හැන ගහන අපරාධ මේ බලන්න කොහොම එක්ක අලි ටික අරන් ගිහලා හත වෙනකොට මේ ගෙවල් වල ඉන්න බෑ. සම්පූර්ණ මේ කුඹුරියා ඉන්නේ අලි. ඊයරෑ මම ටෝච් එක අල්ලගෙන යනවා. තා පොඩ්ඩක් මට ඊයරෑ ගහනවා. මේ අතර පවතින වනාලි ගැටලුව සම්බන්ධයෙන් ගොවි අරගල ව්‍යාපාරයේ සමාජික මදුර ශ්‍රීපාලි මහතා මෙලෙස අදහස් පළ කළා. ඇලහැර ගොවි ග්‍රාම සේවා සම 28ක් තියෙනවා. මේ 28ටම මේ අලි ප්‍රශ්නය කියන එක තීරණාත්මක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි ආණ්ඩුව විදියට මේ මිනිස්සු වගා කරන වගාව කියන්නේ තමන්ට කණ්ඩා කරගන්න එකක් නෙවෙයි. මුළු රටටම පත් වෙච්ච ජනාධිපතිවරු මේ වගාවෙන් විශාල ප්‍රමාණයක් සත්තු හානි කරනවා කියලා කතන්දර කියලා තියෙනවා. හැබැයි රජයක් විදියට ප්‍රාදේශ සභාවක් විදියට මේකට කිසිම උත්තරයක් නැහැ. අපි ගත්තොත් එහෙම ඇලහැර ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරු 18 දෙනෙක් ඉන්නවා. මේ 18 දෙනාම ජීවත් කරවන්නේ මේ ගොවි ජනතාවගේ බදු මුදල් වලින්. හැබැයි මේ අලි ප්‍රශ්නෙට අලි වෙඩිල්ලක් දෙන්න තරම්වත් මේ ආණ්ඩුව වනජීවීක සමත් වෙලා නැහැ. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයා යන Do You Know. Do You Know. ජෛව විවිධත්වයට තවත් විශාල දායකත්වයක් සපයන සත්ව කාණ්ඩයක් තමයි සර්ප ප්‍රජාව කියන්නේ. පරිසරයේ ගැටෙමින් පරිසරයේ වැසෙමින් පරිසරයට මහඟු කාර්යයක් ඉටු කරන ලබන වැදගත් ජීවි කොටසක් ලෙසත් සර්පයින් හඳුන්වන්න පුළුවන්. සර්පයින් විසින් පරිසරයට නිහඬ සේවයක් ඉටු කරනු ලබනවා. විලෝපිකයන් ලෙස පෙනී සිටින්ද විවිධ සතුන් ආහාරයට ගනිමින්ද පරිසරයේ පවත්නා ආහාර දාමයට සර්පයින් ඍජුවම දායක වෙනවා. එවකෙම සර්පයින්ට සන්නිවේදන දැනීම තරංග මගින් සිදුවීම විශේෂත්වයක්. ඔවුන්ට බාහිර කන් නොපිහිටන අතර බිම හෝ වැතිර සිටින පෘෂ්ඨයේ ඔස්සේ පැමිණෙන තරංගවලට සර්පයින් ඉතා සංවේදී වෙනවා. මේ නිසා පුද්ගලිකව කතා කරන ශබ්දය සර්පයෙකුට නැසුනද ගමන් කරන ශබ්දය පැහැදිලිව දැනෙනවා. එමෙන්ම සර්පයින් හට වර්ණ අන්ධතාවයක් පවතින බැවින් ඔවුන්ට වර්ණ හඳුනා ගන්න හැකියාවක් නැහැ. දැනට ශ්‍රී ලංකාවෙන් සර්ප විශේෂ 103කට ආසන්න ප්‍රමාණයක් පමණ සොයාගෙන නැති අතර එම සර්පයින් උග්‍ර විෂ, නිර්විෂ, මද විෂ සහ සුළු විෂ වශයෙන් විෂ අණුව කාණ්ඩ කර තිබෙනවා.
මේ ආකාරයට සර්ප විශේෂ රසක් හඳුනාගත හැකි වුණත් උග්‍ර විෂ සහිත සර්පීන් ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයක්. ඒ අතරිනුත් ගොඩබිම වාසය කරන්නේ ඉතාම කුඩා ප්‍රමාණයක්. මෙලෙස ගොඩබිම වාසය කරනු ලබන උග්‍ර විෂ සර්පීන් අතර නාගයා, තිප්පොළඟ, වැලිපොළඟ, තෙල් කරවල, මෝදු කරවල යන සර්පීන් පෙන්වා දෙන්න පුළුවන්. මෙතර කොස් ඇටහෙන ගම්මානයේ නිවසකින් නයි පැටවුන් 22 දෙනෙකු හමු වී තිබෙනවා. අල්ලාගත් නයි පැටවුන් අබේ භූමියකට මුදාහල බවයි එම ප්‍රදේශයේ කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරි DG ප්‍රියන්ත මහතා පැවසුවේ. Do you know? දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. පසුගිය දා වැලිගම ප්‍රදේශයේදී නාවික හමුදාව බහරයටගත් රුපියල් මිලියන 1758කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219කට අධික තොගය සම්බන්ධ ජවාරම මෙහෙවූ පුද්ගලයාව මේ වන විට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මෙම වැටලීමට අදාළව විමර්ශන කිරීමේදී විදේශීය රටක සිටින පුද්ගලයෙකු මේ මත්ද්‍රව්‍ය ජවාරම මෙහෙවන බවට තොරතුරු ලැබී තිබුණා. ඒ සම්බන්ධ දත්ත ඒ වගේම අනිකුත් සියලු සම්නිවේදන කටයුතු විශ්ලේෂණය කිරීමේදී මෙවන විට පෙනී ගොස් තිබෙනවා. එම තැනැත්තා දැනට එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඩුබායි වල සිටින බවට සැක කරන නඳුන් චින්තකෙහිවත් හරක් කටා නැමැති පුද්ගලයා බවට. තවදුරටත් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලබනවා. නිරෝධායනය කිරීමට යොදා ගන්නා දැන්වීමක් උපයෝගී කරගනිමින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කළ පුද්ගලයෙකු පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එෙහිදී ගෝඩා මිලිලීටර් 358,000ක් නීති විරෝධී මත්පැන් මිලිලීටර් 33,750ක් මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රසක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ 390 සැනසුම වැව මාර්ගයේ භාවිතයට ගන්නා පවුල් 580කට අයත් පුද්ගලයන් 2000කට වැඩි ප්‍රමාණයක් මාර්ගය අබලන් තත්ත්වේ නිසා මේවන විට දැඩි පීඩාවට පත්ව තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.